වසර 30ක කාලයක් තිස්සේ නීති විරෝධී ලෙස උපයන ලදැයි කියන නිකවරටිය ප්‍රදේශයේ පුත්කලියකු සතු රුපියල් කෝටි 10කට අධික නිශ්ශුල් සහ චංචල දේපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය විසින් පවරාගෙන තිබෙනවා. අදාළ පුත්කලයා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් සතු රුපියල් ලක්ෂ 80කට අධික වටිනා තිප රතයක් නිකවරටිය නෑබඩ ප්‍රදේශයේ කුඹුරු අක්කර 30ක් නවීන නිවසක් සහිත ගොඩ ඉඩම් අක්කර 3ක් තවත් ඉදිකරමින් පවතින නිවසක් සහිත ගොඩ ඉඩම් අක්කර 3ක් සහ ජාවාරම් කරුට වසර 15ක් පමණ නීති විරෝධී මත්පැන් ජාවාරම කරගෙන යාමට සහය වූ පුත්කලියක සතු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු අධි සුඛෝපභෝගී මයික්‍රෝ වර්ගී මෙන් රතයක් මෙලෙස මුදල් විශුද්ධීකරණ පනතේ 7-1 වකන්තිය ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය යටතට පවරාගත් බවයි පොලිසිය පැවසුවේ. මෙම ජාවාරම් කරු නීති විරෝධී මත්පැන් සම්බන්ධව වැරදි හේතුවෙන් 40 වතාවකට ආසන්න වාරකරණයකදී පොලිස් අත්අඩංගුවටපත් වූ පුත්කලියක බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළා. වයඹ පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජලත් මාතේට අදහස් දක්වමින් කියා සිටියේ වයඹ පළාත තුල මේ ආකාරයට නීති විරෝධී ක්‍රියාතුලින් වත්කම් රැස්කරගත් පුත්කලින් කරනාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි. එමෙන්ම එම පුත්කලින්ට සහාය දැක්වූ පොලිස් නිලධාරීන් ඇතනම් ඔවුන් සම්බන්ධයෙන්ද නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවා. මේ ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්. දැන් ගේන්න බැරි දේපළ ගොඩක් තියෙනවා. ඉඩම් කුඹුරු එවැගේම ගොඩ නැගිලි මේ සියල්ලම මේ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය මත්පැන් විතුරුදි මත්පැන් ජාවාරම් කරුවෙක් වසර 30කට ආසන්න කාලයක් ඔහුගේ ගෝලෙක් මත ඔහුට උදව් කරන කෙනෙකුත් එක්ක එකතු වෙලා උපයාගත්ත මත්පැන් ජාවාරමෙන් උපයාගත්ත මුදලින් හම්බ කරගත්ත දේපොළ මේ වෙන විට දල වශයෙන් අපි තක්සේරු කරලා තියෙන විදිහට මේ මුළු වටිනාකම කෝටි 10කට මදක් වැඩි වෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සියල්ලම අද දින තහනමට අරගෙන මහාධිකරණයේ ඉදිරියේ නඩු පවත්වලා මේ සම්බන්ධව අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ විමර්ශන තුලදී මේවට යම්කිසි ආකාරයකින් වසර 30ක් වගේ කාලයක් මේ ජාවාරම කරගෙන යන්න උදා උපකාර කරපු කුමන තරාතිරමක හෝ පොලිස් නිලධාරීන් ඉන්නවා කියලා අනාවරණය වුණොත් ඔවුන් සම්බන්ධයෙන්ුත් අනිවාර්යයෙන්ම දැඩිව විනයානුකූලව වෙන්ම නිත්‍යානුකූලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම වයඹ පළාතේ මේ වගේ මත්ද්‍රව්‍ය වලින් මත් පැන් වලින් ජාවාරම් කරලා උපයාගත් මුදල් වලින් දේපළ මිලදී අරගෙන යාන වාහන මිලදී අරගෙන ඉතාමත්ම සුඛෝපභෝගී ජීවිත ගත කරන පුද්ගලින් ගණනාවක් පිළිබඳව මේ වෙනකොට අපිට ලැබිලා තියෙන තොරතුරු ඔස්සේ අපි විමර්ශන ආරම්භ කරලා තියෙනවා.